සුබ දවසක් වේවා රත්තරන් අම්මිතා තෙදුවේ පුතේ. ඉතින් නැවත වතාවක් ඔබට සුබ දවසක් වෙනට කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරමින්, ඔබේ නිවසට එන හදවතට එන මේ මොහොතේදී මට මතක් වෙනවා අපේම දෙමව්පියෝ තමයි මතක් වෙන්නේ. ඉතින් මම එක්තරා දවසකට මතක් මා හිතන්නේ මේ මාසේ ඇතුළත මම ඔබත් එක්ක බෙදාගත්ත කොහොමද දෙමව්පියන්ට දානි දෙනවට වඩා අපිට මොනවද කරන්න පුළුවන් කියලා. ඉතින් අද දවසේදී මම කැමති ඔබට තව පුංචි අදහසක් ඔබත් එක්ක බෙදා ගන්නට. මෙන්න මෙහෙම, අපේ අම්මලව තාත්තලව අපි අර දානි ධර්ම දෙනවට වඩා අපිට පුළුවන්ද ඒ ධර්ම දානි දුන්නද කියලා ඇති වැඩකුත් නෑ සමහරලාවට. අම්මලව ඉන්නකම් අපි රැක බලාගම්මුද? අම්මලව හොඳට නාවලා කරලා පිරිසිදු අපි තියාගම්මුද? අපේ අම්මව තාත්තව අපි පුංචි ට්‍රිප් එකක් අරගෙන යන්ද? අපේ අම්මව තාත්තව අපොයින්ට්මන්ට් එකක් දාලා හැම සුමානෙම එක දවසක් අම්මේ මං ඔයත් එක්ක කාලේ ගත කරන්න එනවා, අම්මේ මං ඔයත් එක්ක පුංචි දිනයකට යන්න එනවා. ඔය අම්මා එහෙම කිව්වොත් හරි ලස්සනට ඇඳගෙන ඉඳි, ලිප්ස්ටික් ගාලා පවුඩර් දාලා ලස්සන ගවුමක් ඇඳගෙන සාරියක් ඇඳගෙන ලස්සන සෙරෙප්පු දෙයක් දාගෙන එහෙම තමයි බෑග් එකක් දාගෙන ඔබේ තාත්තත් ලස්සන සූට් එකක් දාලා ඇඳලා බලා ඇඳගෙන බලාගෙන ඉඳී ඔබ එනකන්. මොකද අපේ පුතා හැම සුමානෙම එක දවසක් ඩිනර් එකක් ගත කරන්නේ අපිත් එක්ක. අපේ දුව අපි එක්කගෙන යන්න එනවා ඩිනර් එකකට. මෙන්න මේ ආකාරයට එවැනි ලස්සන සිතුවිල්ලක් දෙන්න පුළුවන්ද? පහන් සිතුවිල්ලක් ඔබේ දෙමව්පියන්ට. එතකොට ඒ සුමානේ ඒ දවස එනකන් අම්මයි තාත්තයි අර ගෙදරටලා තනියම ඉන්නවනම්, උදව් වෙන කෙනෙක් එක්ක තනියම ඉන්නවනම් ඔය අම්මයි තාත්තයි බලාගෙන ඉඳීවි ඉරිදා හවස වෙනකන්. එහෙමද සිකුරාදා හවස වෙනකන්, සෙනසුරාදා හවස වෙනකන් බලාගෙන ඉඳීවි මගේ පුතා එනවා, මගේ දුව එනවා අපි වරගෙන යන්නට කියලා. ඉතින් ඒ වගේම තමයි අපි දවසකට අපිට ආදරය කරන අයත් එක්ක අපි කොච්චර බද්ධ වෙන්න කැමතිද? අපි හරි කැමති ඒ අයට ස්වාමිපුරුෂය බහරියව නිරන්තරයෙන්ම ඒගොල්ලන් නිරන්තරයෙන්ම කතා බහ කරනවා, අදහස් හුවමාරු කරගන්නවා. මෙන්න මේ වගේ ඔබට පුළුවන්ද දවසකට අඩුම ගානේ දවසකට එක වතාවක් හරි ඔබේ අම්මට කෝල් එකක් දෙන්න, ඔබේ තාත්තට කෝල් එකක් දෙන්න. අම්මේ කොහොමද, තාත්තේ කොහොමද, කෑවද, මොනවාද කෑවේ, සනීපෙන් ඉන්නේ, ඔළුව කැක්කුම හොඳයිද, ප්‍රෙෂර් එක අද කොහොමද, බ්ලඩ් ෂුගර් කොහොමද, මේ වගේ දේවල් බෙහෙත් ගමුද, බෙහෙත් ගන්න යමුද, අපොයින්ට්මන්ට් එක ආයි කවදද අපි දාන්නේ. මෙන්න මේ වගේ ඒ අම්මයි තාත්තත් එක්ක තියෙන සුහදකම අපිට වැඩි කරගන්න පුළුවන් නම් ඒ අයට දැනේවි, ඒ අයට හැඟේවි, ඒ අයත් ජීවත් වෙනවා කියලා. ඉතින් ඒක නිසා අපි නොදන්න අයට ජීවිතේ හම්බෙන් හම්බෙච්ච අයට අපි මොනතරම් සලකනවද? සමහරවිට අර කියන්නේ අපි කතාවටත් කියන්නේ බොක්කෙම තියෙන දේවල් අරගෙන දෙනවා කියලා. ඉතින් හදවතින් තමුන් ගාව තියෙන සේරම ඌරලා අරගෙන අපි අනිත් අයට දෙනවා. නමුත් අපි අපේ අම්මට තාත්තට දෙනවද? ඒ අයට අපි දොස් කියන ලස්සනට ඉන්නේ නැහැ කියලා. නමුත් ලස්සනට ඉන්න තැනක් සකස් කරලා දෙනවද? අපි ඒ අයට දොස් කියන ඔබ ලස්සනට අඳින්නේ නැහැ කියලා. ඒ අයට ලස්සනට අඳින්න ඇඳුම් අපි අරන් දෙනවද? ඉතින් මෙන්න මේ ආකාරයට අපි අද දවසේදී හිතලා බලමු, කල්පනා කරලා බලමු. එහෙමනම් ඒ අම්මව තාත්තව ජීවත් වෙලා ඉන්න තාක්ක ලස්සනට බලාගමු, සුන්දරව බලාගමු, ආඩම්බරයක් හැගෙන ආකාරයට ජීවත් ඒ අයව අපි ජීවත් කරවමු. ඉතින් එහෙමනම් එවැනි ආශිර්වාදයක් ඔබේ ජීවිතයට ලැබුණොත්, අම්මගේ තාත්තගේ හදවතින් එවැනි ආශිර්වාදයක් ඔබට ගලාගෙන ගියොත් අනිවාර්යයෙන්ම දෙවියන්ගේ ආශිර්වාදයක් ඔබට ලැබෙනවාමයි. එතකොට දෙවියන්ගේ අවසරයි, දෙවියන්ගේ ආශිර්වාදය ඔබේ දෙමෝපියන්ගේ ආශිර්වාදය හදවතින් නැගෙන මේ සේරම මිශ්‍ර වුණාට පස්සේ එතන ඇති වෙන්නේ හරි ලස්සන ජීවිත තත්ත්වයක්. ඔබට හැමදාමත් හිනා වෙන්න පුළුවන් වේවි, හැමදාමත් සතුටින් ඉන්න පුළුවන් වේවි. එවැනි වාසනාවන්ත අත්දැකීමකට යන්නට ඔබට වාසනාව භාග්‍ය ලැබේවා. ජේසුගෙන් පිහිටයි.